බැංකු පද්ධතිය විද වැටෙන්න ආසන්නයි. පවතින ඉන්ධන අර්බුදය මත බැංකු පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාමට අපහසු බව ලංකා බැංකු සේවක සංගමයේ සඳහන් කරයි. එහි උප සභාපති දනුෂ්ක කුමාරසිංහ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව විසින් බැංකු පද්ධතිය පවත්වාගෙන යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් මෙතෙක් සකස් කර නැති බවයි. මාධ්‍ය අමාත්‍යමින් මේ මහතා මෙම අදහස් පළ කරන ලදී. මේ වෙනකොට බැංකු පද්ධතිය වැඩ කරගෙන යාම සඳහා ලොකු අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. එකක් තමයි බැංකු සේවකයෝ රාජකාරියට එන්න වෙලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ විදිහට තමයි. බැංකු පවත්වාගෙන යාම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ආණ්ඩුව මැදිහත් වෙලා සිද්ධ කළ නැහැ. ඒ නිසා බැංකු සේවකයන් රාජකාරියට එන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. අනෙක් එක තමයි බැංකු පද්ධතිය පවත්වාගෙන යාම සඳහා විදුලිය අවශ්‍යයි. විදුලි කප්පාදුවත් සමග බැංකු දුවන්න වෙලා තියෙන්නේ ඉන්ධන ජෙනරේටර් භාවිතා කරලා. එතකොට බැංකු පවත්වාගෙන යාම සඳහා ඒ ජෙනරේටර් පවත්වාගෙන යාමට ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් සිද්ධ වෙලා නැහැ. ඒ මේ වෙද්දී එකින් එක වැහිමින් තිබෙන්නේ. විශේෂයෙන් ගත් විට ග්‍රාමීය පළාත්වල බැංකු පවත්වාගෙන යන්න බෑ. බැංකු පවත්වාගෙන යාම සඳහා ජෙනරේටර් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒවට ඉන්ධන නැති තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම සේවකයන් රාජකාරියට වාර්තා කිරීමට පුළුවන් තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ නිසා මේ බැංකු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මේ වනතුරු නිශ්චිත වැඩපිළිවෙලක් අපිට ඉදිරිපත් කළ නැහැ. ඒ නිසා ඉදිරියේදී බැංකු පවත්වාගෙන යාමේ බරපතල ගැටලුවක් ඇති වී තිබෙනවා. මේ අතර ගැබිනි මාතාවක් සිය දරු ප්‍රසූතිය විදේශ ගමන් බලපත්‍ර පෝලිමේදී සිදු කර ඇත. බතරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී අද අලුයම මෙය සිදු වී ඇත්තේ හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවකටයි. ඇය පෝලිමේ ප්‍රසූත වේදනාවෙන් සිටියේදී හමුදා සෙබළුන් විසින් ඇය කාසල් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. නමුත් ඒ වන විටත් දරුවා ප්‍රසූත වී තිබූ අතර මේ වන විට දරුවා සහ මව සුවෙන් පසු වෙයි.